ಜೋನ್ಸ್ಟನ್ ಪನಾಂದು ಪ್ರಕಾಶಕರ ಮಮ ಎಕ್ತರಾ ಪುಜ್ಗಲಿಗೆ ಮಲಿಕ್ ಸಮರ್ ವಿಕ್ರಮೆ ಗೆದರಿನ್ ಸಲ್ಲಿ ಪೋರ ಬ್ಯಾಗ್ ವಲ ದಾಗನ ಕರಗಹಗನಾವ ದೆಕ್ಕ ಕಿಲ ತಂಗಲ್ ರಸಿಮ ಕರಲದಿ ಮಮ ಏಕಟ ನಡುವ ದಾಲದಿ ಜೋನ್ಸ್ಟನ್ ವಿತರಕ್ ನವೇ ಏಕ ವಿಕಾಸನೆ ಕರಪು ದೆರನಡ ವಿರುದ್ಧ ನಡುವ ದಾಲದಿ ಎತನಿಂಗ್ ಏಕ ನತರ ವಿನ ಈಲಂಗ ಈಲಂಗ ಪ್ರಕಾಶ ಸಿದು ಕರನ್ನ ಪಟಂ ಗತ್ತ ಮುಗದ್ದ ಮಟ ಅಯಲಂತ ಗ್ಯಾತ್ ತಿನೋ ಏಕ ಇಸ್ಸರಲಮ ಈಟ ಅವಶ್ಯ ವೇನ ಮತೇ ಗೊಡ ನಗಿವಿ ದಿವಿನ ಪತ್ರ ದಿವಿನ ಪತ್ರೇಟ ವಿರುದ್ಧ ಅಪಿ ಪುವತ್ಪತ್ ಮಂಡಲಿ ನಡುವತ್ತ 2016 ಮೇ ಮಾಸ පස්වෙනි දින දිවයින ඉරිදා සංග්‍රහය පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ වූ ජයිපේ මීලග නායකයා ටිල්ලින්ද ලාල්කාන්ත දැන් සිරස්තලය. ඒ දෙවෙනි පිටුවේ පළ වූ අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර රටනළු වාමාංශික දේශපාලන අලුත්ම අභිරහස යන තේමාවෙන් විශේෂ ලියුම්කරුවෙක් විසින් මන්දන විශේෂ ලියුම්කරු මනෝජ බේදී. හරිද? ලියුම්කරුවගේ වගකීමෙන් පසුව මේ අසත්‍යසේ පිළිගනිමින් පුවත්පත් මණ්ඩලය හමුවේ එළඹුණු සමතකරණ යනු ජනතා විමුක්ති පෙරමුණ වෙත යම් සිත්තවල සිදුවේ නම් උපාලි පුවත්පත් සමාගම සිය කනගාටුව පළ කරයි. ඊළඟ දිරිජයවීර ඔ ප්‍රසිද්ධිය කිව්ව. ජනතා විමුක්ති පෙරමුණ එයාට වඩා හොඳ ව්‍යාපාරිකයෙක් කිව්ව. එයාට රුපියල් බිලියන 8ක ණයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රුපියල් බිලියන 8ක ස්ථිර තැන්පතුවක් තියෙනවා. කියන්නේ ආ දෙවන්ත ව්‍යාපාරිකයෙක්. හැබැයි එයාට කෝටි 800ක ණයක් තියෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කෝටි 600ක ස්ථිර තැන්පතුවක් තියෙනවා. එනිසා එයාට වඩා සාර්ථක ව්‍යාපාරයක් කරන්න JVP කිව්වා. මම එයාගේ නාලිකාවට ගිහිල්ලා කිව්වා. එයා දැන් කෝටි 800ක් ණය වෙලා තියෙනවා. මේක ගෙවන්න කරන්න නැති දෙයක් නෑ. නේද? ඒ නිසා කෝටි 800ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් දිලිජ් ජයවිරගේ කෝටි 800න් 600ක් ගෙවලා දානවා ප්‍රබන්දන. මේ මොකක්ද දෙන්නේ? මේ එන එක තමයි අර එකින් එක පෙළගස්ස ගනිමින්. ඒක ව්‍යාපෘතියක් මත තියාගන්න. ඒගොල්ලන්ට කියන්න බෑ. ඒගොල්ලෝ නියෝජනය කරන දේශපාලන අදූෂිතයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. කාටවත් නෙගටිව්ලා කියන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂ අදූෂිතයි කියලා කියන්න බෑ. එයි නායකයා රනිල් වික්‍රමසිංහටම දූෂණ චෝදනා දී. කොහෙද අදූෂිතයි? මහින්ද රාජපක්ෂ නෙගටිව්ලා කියන්න පුළුවන්ද? එයාගේ කඳුර අදූෂිතයි කියලා. නෑ එයාටම දූෂණ චෝදනා තියෙනවා. අධිකරණ මේ නඩු තියෙනවා. අපි ලිය කිවිලි සත්‍ය සමාජයේ ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලන්ට කියන්න බෑ. එනිසා ඒගොල්ලන්ට කියන්න වෙන්නේ මොකද්ද? නෑ අපි දූෂිතයි. දූෂිතයි තමයි. අපි JVP එකත් NPP එකත් ඒ වගේ. දැන් මොකද කරන්නේ එකට? ඒකට ජොන්ස්ටන්ලා නේද? ඒකට දිලිජ් ජයවීරලා. ඒකට දිවයින පත්තරේ. තවදුරටත් ප්‍රමාණවත් නැහැ. එනිසා මොකද කරන්නේ? අලුත් අය හොයාගන්න. සාමාන්‍යයෙන් අර කතාවක් තියෙනවා ණයත් එක්ක සටනට ගැරන්ඩිය මුග්ගටියක් කරේ තියන් එනවා කියලා. හරිද? දැන් මේ දවස්වල එකයි කියලා තියෙන්නේ. හරිද? ණයත් එක්ක සටනට ගැරන්ඩිය මුග්ගටියක් කරේ තියන් එනවා. හරිද? දැන් මොකද වුනේ? අන්න නේද කරේ තියන් ආපු අයට විචි දේ දැක්කා. ඔවුන් කිව්ව ප්‍රසිද්ධි. අපි දැන් නඩුවක් දැම්මා. මොකද්ද අපිට දූපතක මොකද්ද? ඔව් මෝල්ට. ඒක හයිප්නස් කරා. අයිසලා කිව්වා යුරෝපේ දූපතක. ඊළඟ කිව්වා මෝල්ටාව. ඊළඟ කිව්වා වර්ජින් අයිල. අන්තිම නතර වෙන ස්ලේව් අයිල. හරිද? වතදියා. හරිද? හරිද? දැන් මේක බැලු බැල්මට අපිට දෙන්න පුළුවන් සාමාන්‍ය දේ නෑ. මේක තක්කඩි කමක් මෙතන තියෙනවා. තව දුරටත් රාජපක්ෂගේ ඍජු කඳවුරෙන් හෝ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ ඍජු කඳවුරෙන් හෝ ඒ චෝදනාව එල්ල කිරීමෙන් පළක් නැහැ. එයි අන්න ඊට පස්සේ එනවා වින කඳවුරේ. ඒතර කියන මොකද්ද? නෑ ඇත්ත වෙන්නේ නැති ඒගොල්ලෝ හිටපු අය නේ. ඒගොල්ලෝ ටිකක් වැඩිපුර දන්නවා වගේ. හරි මේකයි මම මේ තක්කඩි වමනාවක් ඉටු කරේ. දැන් අපි ඒගොල්ලන්ට කියනවා. දැන් අපි ඒක ප්‍රසිද්ධිය කියපු පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට තවත් මන්ත්‍රීවරකට විරුද්ධව දැන් අපි එන්තර වාසි යවලා තියෙනවා. සති දෙකෙන් පස්සේ අනිවාර්යෙන් නඩු දානවා. නඩුව අධිකරණේ දෙනවා. නඩු අධිකරණේ දිනවා. එතන මේ චෝදනාව නගපු මුල් පාර්ශ්වයට පුළුවන් අරගොල්ල වෙනුවෙන් එවිලා සාක්ෂිකරුවෙක් ලෙස තමන්ගේ තොරතුරු අධිකරණයට දෙන්න. හැබැයි නඩුව ටිකක් පරක්කු වෙනවනේ. ඒ නිසා දැන් ප්‍රකාශයක් කරන්න ඕන. තමන් සතුව තොරතුරු තිබෙනවා. මහලේකම්වරයාටත් මන්ත්‍රීවරයාටත් ඉදිරිපත් කර තිබෙන නඩුව නඩුව ඉදිරිපත් කරාට පසුව ඒකේ සාක්ෂිවලදී අපි මේ තොරතුරු සාක්ෂිකාරයෙක් හැටියට කර නේද? යන්නේ දැන් කරගහගෙන ආවේ මේ ගැරන්ටි ගිහිල්ලා. එයා කියන්න ඕනේ. එතන කියන්න පුළුවන් නෑ. අපිට මේ ඍජුවක් කරට අත දාගන්න බෑ. අපි යාගේ සාක්ෂිකරු වෙන්නේ නැහැ. හරි යාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? යාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්නම් ප්‍රසිද්ධිය මහා ජනතාවට තමන් සතුව තියෙන එක ලියවිල්ලක් කර ඉදිරිපත් කරන්න. අටුම කරුනේ එක්ක ඔයගොල්ලෝ දැන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන එක මේ පිළිබඳව ඒ නඩුව අධිකරණයේදී විභාගයට ලක් වෙනකොට සාක්ෂිකරුවෙක් හැටියට වුන් වෙනුවෙන් ඇවිල්ලා අපි මේ කරුණ තහවුරු කිරීම සඳහා අධිකරණයේදී සාක්ෂි දෙන්න ලෑස්ති. දෙක නෑ අපි ඒගොල්ලෝ ඒගොල්ලත් එක්ක එහෙම මතු පිට කරට අත දාගන්න අපි ලෑස්ති නේ. අපි ඊට පෙර මහජනයාට ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න. තුන කුඩා වහන් සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබෙනවා නම් අත්වැරද්දක් ඒක අපි දුරදිග හිතන්නේ නැතුව කියපු කතාවක්.
එහෙම තොරතුරු අපි ගාව නැහැ කනගාටු ප්‍රකාශ කරන්න.